समन्था चक्वालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमोतस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमोतस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमोतस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य හැම දිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි කළඹ ටෙලිවිෂන් මේ සඳහා විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක අද මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ධර්ම දේශනා කළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම දැක බලා ගන්න විකාශය කරනවා වගේම මෙත් ටීවී YouTube අඩවිය ඔස්සේ ඒ වගේම අපේ නමෙන් ගලිගුමේ ඥානදීප තේරෝ කියන නමෙන් තියෙන YouTube අඩවිය Facebook පිටුව මේ ඔස්සේ ලක්වාසී ලෝවාසී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව මේ ධර්ම දේශනා තුළින් සැලසෙනවා. පිංගතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ සේවය කරන චන්ද්‍රා පුෂ්පලතා මහත්මියගේ ජනවාරි 29 වෙනි දිනට යෙදුණු යෙදෙන 60 වෙනි උපන්දිනය නිමිති කරගෙන තමයි ප්‍රධාන වශයෙන් මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ඒ වගේම ඊශ්‍රායලයේ ඒ මැඩම් මුෂෝදා මැටිල්ඩා මහත්මියගේ පෙබරවාරි 20 වෙනි දිනට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. එතුමියට ආශිර්වාද කිරීමත් ඇමරිකාවේ වාසය කරන පුතණුවන් නිලේෂ්, රංග, අක්මීමන ජනවාරි 19 වෙනි දිනට උපන්දිනයේ සමරන අතර ඔහුගේ දියණිය ජනවාරි 26 වෙනි දින උපන්දිනයේ සමරන එලා අක්මීමන දියණියට ආශිර්වාද කිරීමත් උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේමයි මිය පරලොව යන්නට යෙදුණු ඥාතීන් සිහිපත් කළ පින්දීම චන්ද්‍රා පුෂ්පලතා මහත්මියගේ පියාණන් වන SD ජිමෝනිස් ප්‍රනාන්දු මහත්මයාට පින් අනුමෝදන් කිරීම මීට වසර ඒ වගේම මෑණියන් වන MD මෛත්‍රී රත්න මහත්මියට පින් අනුමෝදන් කිරීමත් පරම්පරාගත සංසාරගත මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් දීම ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණක්. ඒ වගේම ලක්වාසී ලෝවාසී හැම දිනාටම ආශිර්වාද කිරීමත් දේශකයන් වහන්සේට සාමින් වහන්සේට ආශිර්වාද කිරීම විශේෂයෙන් අපිට ආශිර්වාද කිරීම කරන ශාසනික කටයුතු වෙනුවෙන් මේ උතුම් අරමුණු ඇතුවයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් පින්වතුනි මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ ඊශ්‍රායලයේ ඉන්න හැම දෙනාමත් ඇමරිකාවේ ඉන්න අය ලංකාවේ ඉන්න ඥාතීන් බණහන් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ මේ දේශනාවේදී ඔබට ඊටාම වැදගත් ආදීනව ගැන විපාක ගැන තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තේරී ගාථාවල සඳහන් වෙන රහත් භික්ෂුණියකගේ අතීත ජීවිත කතාවක් තියෙනවා. ඒ කතාව අපි ඉගෙන ගන්නකොට විමසලා බලනකොට නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට තේරෙනවා මේ රාගය තුල සමහරලාවට විනාඩි කීපයක මේ පුංචි ආස්වාදයක් තුල මිනිස්සු විකෘති විදිහට දුවාගෙන ගිහිල්ලා හමාගෙන ගිහිල්ලා අන්ධ වෙලා කල්ප ගණන් ආත්ම ගණන් සසරේ විඳෝ විඳෝ දුක් විඳ විඳ යන සංසාරේ භයානක විපාකවල ස්වභාවය. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ ඒ කාලේ බොහෝම ධනවත් සිටු පවුලක එකම දියණිය බොහොම ලස්සන දරුවා බොහෝම සල්ලි තියෙනවා ධනවත් පවුලක එකම දුව
මේ දුව තරුණ වයසට එනකොට බොහෝම ලස්සනයි. ඉතින් දෙමව්පිය කල්පනා කරා පාරේ ගෙනිච්චත් තැනකට එක් කරගෙන ගියත් බොහෝ තරුණයන්ගේ ඇස ගැටෙනවා. බොහෝ පිරිසක් මේ කෙනාගේ අතපතාගෙන විවාහ වෙන්න යෝජනා අරගෙන එනවා. දෙමව්පිය කල්පනා කරා මේ දරුවා අමාරු වැටෙන්න කලින් අපේ පවුලට ගැලපෙන බොහෝම සුදුසු හොඳ කෙනෙක් හොයලා විවාහ කරන්න ඕන ඕනම දෙමව්පිය කල්පනා කරන්නේ මේ විදිහට. එහෙම හොයලා ඉතින් මේ දරුවත් බොහොම කීකරුයි දෙමව්පියන්ට කීකරුයි. ඉතින් දෙමව්පියන්ගේ කීම මත වෙන තරුණයෙක් එක්කවත් ආදර සම්බන්ධයක් ඇති කරගන්න නැතුව හිටියා. ඉතින් දෙමව්පියෝ හොයලා බලලා සුදුසු කාලේනකොට තමන්ට ගැලපෙන බොහෝම ධනවත් තවත් ඒ වගේම සිටු පවුලකින් එකම පුතා. දැන් මේ පවුල් දෙක කතා වෙලා මේ අය මුණගස්සලා ඔන්න විවාහේ තීන්දු කරා. ඉසිදාසිව දැක්ක මුණගැහිච්ච දවසේ මේ තරුණයාට කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ. බොහොම ලස්සන කෙනෙක්. දෙන්නට දෙන්න හිතවත්කම ඇති වුණා. ඔන්න විවාහ වුණා. විවාහ වෙලා ටික දවසක් බොහොම ආදරෙන් හිටියා. කිසිම හේතුවක් නැහැ. මේ ඉසිදාසි හරි මෙයාගේ නම මේ කාන්තාවගේ නම ඉසිදාසි. සාමි ගෞරවේ. ඒ වගේම තමන් වැරදි වැඩ කරන්නේ පතියුතාව ආරක්ෂා කරනවා, තමන්ගේ ස්වාමියාට ගෞරව කරනවා, ස්වාමියා ඉක්මවා යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ සාමාන්‍යයෙන් අද මේ තියෙන බටහිර සමාජ ක්‍රමයේ වගේ නෙමෙයි බොහොම ඉන්දියානු සමාජයේ අතීතේ ගත්තොත් ස්වාමියාට බොහොම ගෞරව කරනවා. ඒකේ තියෙනවා දේශනාවේ තියෙනවා ස්වාමියා උදේ තමන්ගේ රැකී රක්ෂා කටයුතු සඳහා යනකොට ස්වාමියාට වන්දනා කරනවා. ගෙදරට ආපහු වෙනකොට පාදෝණය කළා තමයි කියනවා ගෙට පිළිගන්නේ. එතකොට ඒ වගේ බොහොම ගෞරවෙන් ඒ ස්වාමියාට සැලකුවා. කිසිම හේතුවක් නැතුව මේ ස්වාමියා ස්වාමියාගේ දෙමව්පියන්ට කියනවා, අම්මේ මට නම් මෙයා එක දීග කන්න බෑ කියෝ. මෙයා එක මට නම් පවුල් මේ මොන පවුල් මෙයාව ගිහින් දාන්න කියලා ගෙනාපු දිහාකට. දෙමව්පියෝ පුදුමයට පත් වුණා. ස්වාමියාගේ දෙමව්පියෝ, අනේ පුතේ මෙච්චර හොඳ ගුණහපත් දරුවෙක්, මොකද්ද මේ දරුවගේ තියෙන අඩුව? කොච්චර හොඳ ළමයෙක්, අපිටත් කොච්චර අපේ දෙමව් තමන්ගේ අම්මා තාත්තට වගේ අපිටත් ආදරෙන් සලකනවානේ. ඉතින් අර දරුවා කිව්වා, නෑ නෑ මට යාගේ අඩුවක් නෑ, මට කියන්න තේරෙන්නෙත් නෑ, මට මෙයා එක ඉන්න බෑ කියලා. එක්කෝ මං යනවා කිව්ව ඔළුව හැරිච්ච අතේ. දැන් මේ ප්‍රශ්නේ එන්න එන්නම දුර දිග යනවා. ඉසිදාස ඉතින් අඬ අඬ අහනවා, මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද, මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද? වැරද්දක් නෑ, කිසිම වරදක් නැතුව පළවෙනි විවාහේ අවසන් වුණා. අර ස්වාමියාගේ දෙමව්පියෝ ගෙනහලා ඉසිදාසිව ඉසිදාසිගේ දෙමව්පියන්ට බාර දීලා ගියා. ඉතින් අඬ අඬ දැන් ගෙදර පසුතැවි තැවි ඉන්නවා. ඉතින් දෙමව්පිය අහනවා, මොකද්ද දුවේ වෙච්ච වැරද්ද, මොකද්ද වැරද්ද? වෙච්ච වැරද්දකුත් නැහැ. ඔහොම ඉන්නකොට මගේ අවාසනාව, මගේම අවාසනාව කියලා අඬ අඬ ඉන්නවා. ඔහොම කාලෙ ගෙවිලා යනකොට ඉසිදාසිගේ අම්මා තාත්තා කල්පනා කරා, අපිට බොහොම ධනයක් තියෙනවා, අපි මැරුණට පස්සේ මේ දරුවා තනි වෙනවා, අසරණ වෙනවා, දරුවගේ ජීවිතේ අසරණ වෙන්න පුළුවන්, තාම වයසක් තියෙනවා, ලස්සන ළමයා, කමක් නෑ අපි තව විවාහයක් හොයමු. දැන් ඉතින් පළවෙනි විවාහය කැඩීලත් නිසා අර තරම්ම ධනවත් පවුලකින් හොයාගන්න අමාරුයි. කල්පනා කරා, කමක් නෑ අපිට ධනේ තියෙනවනේ. සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුලක තරුණෙක්ව හොයාගත්තා. දෙමව්පියෝමයි දැන් මේක හොයාගත්තේ. හොයාගෙන කිව්වා, දුවේ අපි කියන නිසා. ඉසිදාස කිව්වා, නෑ මම විවාහ වෙන්නේ නෑ. දෙමව්පියෝ කිව්වා, නෑ දුවේ අපි කියන නිසා ඔයා මේකට කැමති වෙන්න. ඉතින් දෙමව්පියන්ගේ බලකිරීම මතම ඉසිදාසි කැමති වුණා දෙවනි විවාහයට. ඔන්න දෙවනි වතාවේ විවාහයට කැමති වෙලා දැන් හොඳට ඒ විවාහයත් සිද්ධ වුණා. ඉසිදාසි ඒ ස්වාමියාටත් පුදුම ගෞරවෙන් අර කලින් ස්වාමියාට වගේම ස්වාමි භක්තියෙන් ගෞරවෙන් සලකනවා. ටික දවසක් ඒ විවාහේ ටික දවසයි කිසිම හේතුවක් නැසුව ඒ ස්වාමියාත් කියන්න ගත්තා, මට නම් මෙයා එක ඉන්න බෑ කියලා. මියාව ගෙනාපු දිහාකටම ගිහින් ඇරලන්න කියලා දැන් ගෙදර දෙමව්පියෝ එක්ක ප්‍රශ්න. ඒ දෙමව්පියොත් කියනවා, අනේ පුතේ මොකක්ද මේ දරුවා, කොච්චර හොඳ ළමයෙක්ද මේ, කොච්චර ගුණහපත් කෙනෙක්ද,
නෑනේ මට මං යනවා යන්න කීවා. මං ඉන්නේ නැහැ කියලා මේ ගෙදර. මෙයා එක ජීවත් වෙන්න බෑ කියලා. හේතුවක් නෑ. අවසානයේ දෙවනි විවාහයත් ඒ විදිහට අවසන් වුණා. ඒ පවුලේ දෙමව්පියොත් ගෙනහලයි සිදාසිව ඉසිදාසිගේ ගෙදරට දෙමව්පියන්ට බාර දීලා ගියා. දැන් ඉසිදාසි කල්පනා කරා මං වගේ කෙනෙක් ජීවත් වෙලා වැඩක් නෑ. ඔහොම හිතනවනේ මිනිස්සු. තමන්ගේ ජීවිතේ ඒ වගේ කඩාගෙන වැටෙනකොට ප්‍රශ්න එනකොට හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ? මං වගේ කෙනෙක් ජීවත් වෙලා වැඩක් නෑ. මගේ පව්කාරක. ඔහොම හිතනවා මිනිස්සු. ඉසිදාසි ජීවිතේ පා වෙලා ඒ විදිහට කල්පනා කර කර ඉන්නකොට දැන් අම්මා තාත්තට ඊට වඩා දුක. බලාගත්තුවත බලාගෙන ඉසිදාසිගේ දෙමව්පියෝ අඬනවා වැළපෙනවා දරුවා ගැන හිත හිතා දුක් වෙනවා. ඔහොම ඉන්නකොට ඉතින් කාලෙ ගෙවිලා යනකොට කල්පනා කරා මේ දරුවගේ ජීවිතේ අපි නැති වුණාට පස්සේ මේ ළමයට මොකක් වෙයිද? තාම හොඳ වයස. ඒ වුණාට විවාහයකට නම් ආයි නම් කැමති වෙන එකක් නැහැ. ඔහොම කල්පනා කර කර ඉඳලා දවසක් තාත්තා දැක්කා මේ දෙමව්පිය කල්පනා කරා සාමාන්‍ය අසරණම තරුණෙක් හොයලා විවාහ කරලා දුන්නොත් අපිට දීපල තියෙනවා මාලිගාවක් වගේ සිටු නිවසක් තියෙනවා මේ දරුවාට ලස්සනයි ඒ නිසා මේ සැප සම්පත් නිසාවත් ආදරෙන් ඉදි. ඔහොම කතා වෙලා දැන් පාර දිහා බලාගෙන දවසක් කල්පනා කර කර ඉන්නකොට දැක්ක පාර යනවා තරුණේ හැබැයි වැරහැලි ඇඳගෙන හිඟමන යන හිඟන්නේ. හොඳ තරුණේ තරුණ වයස. ඒ වෙලාවේ කාටත් නොපෙනෙන්න අර සිටුවරයා පාරට ගිහිල්ලා ඌව පැත්තකට අඬගහගෙන ගියා. මෙහිවරෙන් කොල්ලෝ කියලා. අඬගහන් ගිහිල්ලා ඇහුවා මොකද උඹ හිඟා කන්නේ? අනේ මගේ අසරණකමට කිය හිඟා කන්නේ. ඊට පස්සේ කිව්වා අර ඈතින් පේන්නේ මගේ ගේ කියලා. මාලිගාවක් වගේ ගියා. අපිට මේ තරම් වස්තුව තියෙනවා කිව්වා. රන් රිදී මුතු මැණික් තියෙනවා කිව්වා. ඉඩ කඩන් තියෙනවා කිව්වා. අපිට ලස්සන දුවක් ඉන්නවා. එකම දරුවා. උඹ කැමති නැද්ද ඇහුවා අපේ දුව විවාහ කරගෙන මේ දේපල බලා හදාගෙන ඉන්න කැමති නැද්ද කියලා ඇහුවා. මිනිහාගේ ඇස් දෙක උඩ ගියා. හා මාමේ කියෝ. දැන් ස්විප් එකක් අදිනවා වගේ එකපාරට. මේ හිඟන්නට පුදුම සතුටෙන් හා මාමේ කියෝ. දැන් කිව්වා ඔහොමනම් බෑ වරින් යන්න කියලා එකන් ගිහිල්ලා අර වැරහැලි අයින් කරලා හොඳට නෑවුවා. සේවකයන්ටත් කියලා කෙනෙක් වල්ලගෙන මුව හොඳට නාවන්න කියලා නාවලා කොණ්ඩේ කපලා හොඳ ඇඳුම් ඇඳේවා. දැන් සිටුවරෙක් වගේ ලස්සනට අඳලා ගත්තා. හොඳට අඳලා රැවුල කපලා කොණ්ඩේ කපලා නාවලා සුද්ධ කරලා සුවඳ ගල්වලා දැන් ගත්තා. දැන් හොඳ තරුණ කුමාරයෙක් වගේ. ඔහුට කීවා මේක රහසක්. කවුද කියලා කවමදාවත් විස්තර කියන්න එපා. හා මං කියන විදිහට කරන්නම් කියලා. එක් කරගෙන ගියා ගෙදරට එක්කන් ගිහිල්ලා දුවට අඳුන්වලා දීලා කිව්වා දුවේ මේ පුතා ඔයාට හොඳ කෙනෙක් ගැළපෙන කෙනෙක් මේ කාත් කවුරුත් නැති පුතෙක් ඒ නිසා ඔයාට ආදරෙන් ඉඳී අපි කියන නිසා මේකට කැමති වෙන්න කිව්වා. ඉසිදාසි අඬාඩා කිව්වා මට නම් විවාහයක් එපා මට නම් ස්වාමිවරු එපා මම මෙච්චර හොඳට ආදරෙන් ඉඳලා මට මෙහෙම වුණා මට නම් එපා කියෝ මිනිස්සු. දැන් අර සිටුවරයා අම්මා තාත්තා අඬාඩා කියනවා පුතේ අපි කියන නිසා මේ අන්තිම වතාව අන්තිම වතාව මේ තරුණයාට කැමති වෙන්න. දැන් අන්තිමට දෙමව්පියන්ගේ කීමටම ඉසිදාසි හිතාදාගත්ත කමක් නැහැ මේ තරුණයා එක්ක විවාහ වෙනවා කියලා. දැන් ඔන්න තුන්වෙනි විවාහය. ඔහු එක්කත් අර විදිහටම දැන් විවාහ වුණා. දැන් ඔහුට යන්නේ මක් නැහැ. දැන් අර ගෙදරම ජීවත් වෙනවා. දෙමව්පියොත් ඉන්නවා. ටික දවසක් හිටියා. ඉසිදාසි ඒ ස්වාමියාටත් බොහෝම ආදරෙන් සැලකුවා. මෙහෙම ටික දවසක් ඉඳලා කිසිම දැන් බලන්න මේ කර්ම විපාකේ නැහැටි මේ. අපි තේරුම් ගන්න ඕන කර්ම විපාකවල තියෙන භයානකකම. ඉසිදාසි කොච්චර ආදරෙන් සලකගෙන හිටියත් ඔන්න ටික දවසක් ගියාට පස්සේ අර ස්වාමියා අර අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අර මාමණ්ඩි ළඟට ගිහිල්ලා කිව්වා මාමේ කෝ මගේ අර පරණ ඇඳුම් ටික කෝ මගේ අර තැටිය කෝ මගේ අර කැරිච්ච සිරෙප්පු දෙක මට මේ ඇඳුම් එපා කියව මට මේ සැප සම්පත් එපා මට මාලිගාත් එපා ඔබේ දුවත් එපා
මං යනවා යන්න කිව්වා හිඟා කන එක මට මීට වඩා හොඳයි කියලා. මිනිහර මාලිගාවෙන් බැහැලා ගියා යන්න අර ඇඳුරුත් ගලවලා වීසි කරලා ගියා යන්න. දැන් බලන්න අච්චර සැප සම්පත් ලැබිලා මාලිකාවක් වගේ සිටුමැදුරක් ලැබිලා ධනෙ ලැබිලා සියල්ල ලැබිලත් ඒ ඔක්කොම අතහැරලා මට මෙයා එක්ක ඉන්න බෑ කියලා ආයි පාරේ හිඟා කන්න පරණ ජීවිතයට ගියා. ඉසිදාසි කල්පනා කරා මම නම් ආ ජීවත් වෙන්නේ නැහැ. මම මැරෙනවා කියලා හිතුවා. ඔය වගේ බොහෝ වෙලාවට කෙනෙක්ගේ අපේක්ෂා භංගත්වය සමහරලාවට බොහෝ කාලයක් ආදරය කරලා එක්ක ආදරේ නැතිවීම විවාහය අසාර්ථක වීම මේ වගේ සිදුවීම් අද සමාජය තුළ ඕන තරම් තියෙනවා. දැන් බලන්න සමහර තරුණ තරුණිය එක්ක විවාහ වෙලා ඉඳලා ප්‍රවුල් ප්‍රශ්න එක්ක ආදරෙන් ඉඳලා Tamanට ද්‍රෝහිකමක් කරලා එවැනි දේවල් තුළ කී දෙනෙක් නම් සියදිවි හානි කරගන්න හිතනවා, සමහරු පිස්සු හැදෙනවා, ඔළුව අවුල් කරගන්නවා, අඬලා අඬලා කන්නේ බොන්නේ නැතුව ජීවිතේ සමහරලාට එපා වෙනවා. මොන තරම් කෙනෙක් ආපහු ජීවිතේ නැගී සිටිනවා කියන්නේ ඒ වගේ කඩාගෙන වැටිච්ච කෙනෙකුට බොහෝ කාලයක් යනවා ආයි හිත හදාගෙන සාමාන්‍ය නැකිටින්න මනසින්. ඉසිදාසි කල්පනා කරා මං නම් ඉන්නේ මට ජීවත් වෙලා වැඩක් නැහැ, මං මහා පව්කාරෙක්. එහෙම හිතලා පහළ බලාගෙන පාර දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නවා. දැන් සිය දිවි හානි කරගන්න ක්‍රමයක්, මං නම් ජීවත් වෙන්නේ නැහැ, මං නම් ජීවත් වෙන්නේ නැහැ කියලා ඒ අදහසෙම කල්පනා කර කර ඉන්නකොට දැක්ක නන්දා කියලා භික්ෂුණිය, මේ රහත් භික්ෂුණිය නගරේ පිණ්ඩපාතේ වඩිනවා දැක්ක. බොහොම සාන්ත ඉරියව්වෙන් පාත්‍රයක් අරගෙන හිස මුඩු කරලා මේ භික්ෂුණිය පිණ්ඩපාතේ වඩිනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතට පුදුම සහනයක් දැනුණා. එහෙම මාලිගාවෙන් පහළට බැහැගෙන ගිහිල්ලා අර පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා වන්දනා කරලා කිව්වා, අනේ අර තියෙන්නේ මගේ නිවස, මේ සිටුමැදුර ඔබවහන්සේ වඩින්න, දාන ටික අපි එහෙ පිළියෙල කරන්න, ඔබවහන්සේ වඩින්න අපේ නිවසට කියලා අර රහත් භික්ෂුණී එක්කරගෙන, දන්නේ මේ රහත්ද කියලා, මේ භික්ෂුණී එක්කරගෙන ආවා ඉතින්. ඇවිල්ලා වාඩි කරවලා වන්දනා කරලා දානෙත් පූජා කරලා ඇහුවා, මේ අනේ මට බැයිද, මං වගේ කෙනෙකුට බැයිද ඇහුවා මේ වගේ සිවුරක් දරාගෙන පැවිදි වෙන්න පුළුවන් නැගණිය කීවා. ඒ වෙලාවේ මම අම්මා තාත්තට කියා හිටියා, මං පැවිදි වෙනවා, මං පැවිදි වෙනවා. දෙමව්පිය අඬ අඬා කිව්වා, අනේ දුවේ පැවිදි වෙන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා, මැරෙනවට වඩා හොඳ නැද්ද පැවිදි වෙන එක, මං ඉන්නේ මං මැරෙනවා කියලා. ඊට පස්සේ දෙමව්පිය කල්පනා කරා මේ දරුවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක සියදිවි හානි කරගන්න මැරෙන්න ඉඩ තියෙනවා, ඊට වඩා හොඳයි පැවිදි වෙන එක, කොහේ හරි පේන්න හරි ඉන්නවනේ කියලා කැමති වුණා. එදාම අර භික්ෂුණියත් එක්ක බොහෝම සතුටින් ගෙයින් පිටත් වෙලා ගියා. ගිහිල්ලා පැවිදි වුණා. ඒ මෙහෙණි ආරාමෙ පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසයි පුදුම වීරියෙන් භාවනා කරා. මාස කීපයක් ඇතුළත සීල සමාධි ප්‍රඥා වඩාගෙන මාර්ගඵල ලබාගෙන උතුම් 이르දි බල සම්පන්න රහත් භික්ෂුණියක් බවට පත් වුණා. අන්න බලන්න මොනතරම් පෙර කර්ම විපාක සසරේ පස්සෙන් ආවා. වීරියවන්ත කෙනාට, ප්‍රඥාවන්ත කෙනාට, නුවණ තියෙන කෙනාට අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරලා ජය ගන්න පුළුවන් ආකාරය. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි දේශනාවල පැහැදිලි කරනවා, අපි මිනිස්සු දැනුවත් කරන කවදාවත් ප්‍රශ්න එනවා ජීවිතේ. කරුමේ 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 කියන්න එපා. මේක මගේ කරුමේ, මොකද්ද අපි මේ කරපු කරුමේ, මගේ පෞකාරකම කරුමේ කරුමේ කිය තමන්ට තමන්ගේ උතුම් මනුස්ස ජීවිතයට ගරහ කර කර ජීවත් වෙන්න එපා. ඕනම කරුමයක් කුසල් බලවත් කරලා අකුසල විපාක ජය ගන්න පුළුවන්. ඒ නිසා වීරියවන්ත කෙනා ජය ගන්න. ඒ වීරියවන්ත අය තමයි මේ ලෝකේ ධර්මය අවබෝධ කරේ, මාර්ගඵල ලැබුවේ, ජයගත්තේ. ඉසිදාසිට පුළුවන් වුණා බණ භාවනා කළ රහත් භික්ෂුණියක් බවට පත් වෙන්න. දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ත්‍රිවිද්‍යා ඇති. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, කල්ප ගණන් පෙර ජීවිත දකින නුවණ.
චුතූපපාතඥානය ගැන කෙනෙක් මැරුණට පස්සේ කර්මාණ්ඩූපිය උපත කරායන ආකාරය දකින නුවන. ආසවක්කේ ඥානය ගැන තමා තුළ කෙලෙස් ප්‍රහාණය වනා කියලා තමන්ගේ ක්ලේෂ ධර්මයන් ප්‍රහාණය වෙච්ච බව දකින නුවන. තමන් රහතන් වහන්සේ නම තමන්ගේ රාගදේශ මෝහාදී සියලු කෙලෙසුන් ආශ්‍රව සහිතව තමා තුළි ප්‍රහාණය වනා කියල දකින නුවන ආසවක්කේ ඥාන. මෙන්න මේ ත්‍රිවිද්‍යා ඇති රහත් භික්‍ෂුණියක් බවට පත්වන. දවසක් ඉසිදාසි රහත් භික්‍ෂුණිය භාවනා කරනකොට තමම්ම කල්පනා කරා, මගේ ගිහි ජීවිතේ මං කොච්චර හොඳට ගුණයහපත්ව ජීවත්වෙච්ච කෙනෙක්ද. මං දෙමව්පියන්ට සැලකුව කීකරුව හිටිය. විවාහවෙච්ච දවසින්න විවාහවෙන්න පෙර මං සිල්වත්ව ජීවත් වුණ. විවාහවනාට පස්සේ ස්වාමියට ගෞරුව දැක්වා. මං පතිරුතාව ආරක්ෂා කරා. හැබැයි මං කොච්චර ආදරින් සැලකුවත් මගේ ස්වාමිවරු, විවාහවෙච්ච ස්වාමිවරු ඒ හැමෝම මාව ප්‍රතික්ෂේප කරා. මගේ වැරැද්දක් නැතුව මාව ගෙනහලා මාව ප්‍රතික්ෂේප කළ දාලා ගියා. ගෙවල් වලට ගෙනහලා ආපහු බාර දීලා ගියා. ඇයි මට මෙහෙම වුනේ? මොකක්ද මං කරපු කර්මය? මොන වගේ අකුසලයක්ද මට මේ විපාක දුන්නේ කියලා රහත් වෙච්ච මේ රහත් භික්ෂුණිය තමන්ගේ පෙර ජීවිතේ ආපස්සට බලන්න පටන් ගත්තා. දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. මේ කාගෙන්වත් අහලා නෙමෙයි දැන් තමා තුළින් බලාගෙන යන. කවුරුත් කියන එකක් නෙමෙයි. තමන්ම හිත දියුණු කරලා, තමන් අවබෝධය කරලා, තමන් ඒ ඥානෙ උපදවාගෙන තමා තුළින් භාවනාවෙන් ආපස්සට බලනවා තමන්ගේ සංසාර ගමන දිහා. හරිම පුදුම සංසාර ගමන. ආත්ම ගානක් ආපස්සට බලාගෙන බලාගෙන යනකොට ඒ හැම ආත්මිකම මහා පුදුම විදිහේ කර්ම විපාකයක් ඉවලා තියෙනවා සසරේ. ආත්ම හතක් ආපස්සට බැලුව. අන්න එතනදී කර්ම විපාකෙ හොයාගත්තා. ආත්ම හතකට කලින් තරුණේ. ඒ කාලේ කාන්තාවක් නෙමෙයි, තරුණේ. බොහොම ධනවත් පවුලක රත්තරන් වලින් නිර්මාණ කරපු නිර්මාණ ශිල්පී රන්කරුවෙක්. ඔහු තරුණ වයසේ බොහොම ලස්සනයි. ඒ කාලේ දැන් මේ ඉසිදාසගේ ආත්ම හතකට කලින් ජීවිතේ තරුණෙක් හැටියට තරුණ වයසේ පුළුවන් තරම් සල්ලාලකමේ දිලා කාන්තාව එක්ක හිතවත් වෙලා ඔවුන්ව රවට්ටලා මුළු ජීවිතේම කරලා තියෙන කාන්තාව යාළු කර කර පුළුවන් තරම් නොමනා වැරදි ක්‍රියාවලයේ දිලා ඔවුන්ව රවට්ටලා සල්ලාල ජීවිතයක් ගත කරලා ඒ සල්ලාලකමේ විපාකේ ඔන්න බලන්න කර්ම විපාකයක් යන හැටි. එතකොට මේ වැරදි කාමසේවනයේ යෙදීම සල්ලාලකම මේක විපාක ආත්ම හතකට පෙර තරුණෙක් හැටියට ඒ කරපු කර්මේ විපාකේ එතනින් පස්සේ ඔහු මරණින් පස්සේ නිරේ උපදිනවා. අපායේ වැටිලා ඒ කර්ම විපාකේ ගෙවලා 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 බොහෝ කාලයක් අපායේ දුක් විඳිනවා. ඉසිදාසි දකිනවා ඒ හත්වෙනි ආත්මෙන් මෙහා ඊළඟට හයවෙනි ආත්මෙ නිරේ. අපායේ දුක් විඳලා දුක් විඳලා බොහෝ කාලයක් අපායේ පැහැෙනවා. ඊට පස්සේ අපායෙන් චුත වෙලා ඒ කර්මේ බොහෝ කාලයක් ගෙවලා තිරිසන් ලෝකෙ උපදිනවා. වැඳිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා උපදිනවා. ඔන්න ඊළඟ ආත්මේ වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා. පුංචි කාලෙම අර වඳුරු පැටියාගේ පුරුෂ නිමිත්ත වඳුරු රැළේ වඳුරෙක් ඇවිල්ලා සූරල දානවා. ඒ මුත්‍ර මාර්ගේ පුරුෂ නිමිත්ත සීරුවට පස්සේ අර වඳුරු පැටියාගේ එතන තුවාලයක් ඇවිල්ලා කුණු වෙලා පණුව ගහනවා. පුදුම වේදනාවකින් විඳෝලා විඳෝලා අර වඳුරු පැටියා එතනම කුණු වෙලා පණුව ගහලා මැරෙනවා. එහෙම මැරිලා ඊළඟ ජීවිතයේ උපදිනවා. ආයෙමත් වහු පැටියෙක් වෙලා උපදිනවා. එළදෙනකගේ කුසක උපදිනවා වහු පැටියෙක්. මේ වහු පැටියා තරුණ වයසට එනකොට ඔබ දන්නවා අදත් සාමාන්‍යයෙන් ඔය හරකුන්ගෙන් වැඩ ගන්නකොට කරන දෙයක් තමයි කරාඹනවා කියලා මේ හරකුන්ගේ උෂණ තලනවා. ඒක ඒ කාලේ ඉඳන් තිබිච්ච ඒවා හිංසනක වැඩ සතෙකුට වුණා. නමුත් ඒ සත්තුන් ඒ වගේ දේවල් කරනවා මිනිස්සු. එදා කරාඹන්න ගිහිල්ලා ඒ උෂණ තලනකොට එතන තුවාලයක් හැදිලා කුණු වෙනවා. අර වහු පැටියත්
ඒ පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා බොහෝ කාලයක් දුක් විඳලා ඒ හේතු කරගෙන මිය යනවා. එහෙම මැරිලා ඊළඟ ආත්මෙ උපදිනවා බූරු දෙනකගේ කුසක බූරු පැටියෙක් වෙලා උපදිනවා. දැන් බූරුවන්ගෙනුත් වැඩ ගන්නවා. උපදන්නවා හරකුන්ගෙන් වැඩ ගන්නවා, බූරුවන්ගෙනුත් වැඩ ගන්නවා. බඩු අදිනවා, කරත්තා දෙනවා, පිටේ බඩු පටවල ඉවරලා වැඩ ගන්නවා. එතකොට මේ බූරු පැටියා තරුණ කාලේ එනකොට කරත්තවල බඳින වැඩ ගන්න කාලේ එනකොට ඔවුන් මොකද කරන්නේ? අර හරකුන්ගේ වගේම කරාඹනවා. ඒ උෂණ තලනවා. ඒ තලනකොට එතන තුවාල වෙලා කුණු වෙලා මරණයට පත් වෙනවා. දැන් බලන්න, ආත්ම හතකට පෙර තරුණේ, ඊළඟ ජීවිතේ නිරේ, ඊළඟ ජීවිතේ වඳුරු පැටි, ඊළඟ ජීවිතේ වහු පැටි, ඊළඟ ජීවිතේ බූරු පැටි. එතකොට ඒ විදිහට කර්ම විපාකෙ ගෙවලා ඊළඟට තිරිසං ආත්ම තුනකින් පස්සේ මනුස්ස ලෝකෙ උපදිනවා. ඒ මනුස්ස ලෝකෙ උපදින්නේ පිරිමිත් නොවේ, කාන්තාවකුත් නොවේ, නපුරුෂක ආත්මයක් ලබන. ඔන්න බලන්න, කර්ම අර බලවත් අකුසලයේ ගෙවාගෙන ගෙවාගෙන එන හැටි. නිරේට ගිහිල්ලා ඒකේ බලවත්ම ටික ගෙව්වා. ඊළඟට තිරිසං ආත්ම තුනක් ගෙව්වා. ඒ තිරිසං ආත්ම තුනේම පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා මැරුණේ. ඊළඟට මනුස්ස ලෝකෙට ආවා. පිරිමිත් නෙමේ, කාන්තාවකුට නෙවෙයි, නපුරුෂකෙක් වෙලා ඉපදුණා. ඔබ දන්නවා සමාජය තුල අපි මනුස්සත්වයෙන් එවැනි අයට කරුණාවෙන් අනුකම්පා කරන්නට ඕනේ, පව් කියලා. ඒ කර්ම විපාකවල ස්වභාවය ඔවුන්ගේ ජීවිතවල. හැබැයි සමාජය තුල අපි දන්නවා, අපි කොච්චර පව් කියලා අනුකම්පා කරත් එවැනි පුද්ගලයෝ මොනතරම් මානසිකව ඔවුන් විඳවනවද? ඔවුන් සමාජයෙන් නින්දාවට පත් වෙනවා, මිනිස්සු උසුළු විසුළු කරනවා, සමාජය ගරහනවා. ඔව් කොච්චර පීඩනයක් විඳිනවද? එතකොට ඒවා පෙර සසරේ කර්ම විපාක. ඉසිදාසි දැක්කා ඒ ජීවිතේ අවුරුදු 30ක් ඔහු ජීවත් වෙනවා නපුරුෂකෙක් හැටියට. මිනිස්සු නින්දා අපහාස කරලා, මිනිස්සුන්ගෙන් ගුටි බැට කාලා, වද හිංසා විඳලම මැරෙනවා. ඊළඟට ඉපදුනා ඉසිදාසි වෙන්න කලින් ආත්මේ කාන්තාවක් වෙලා ඉපදුනා, දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඔන්න බලන්න, ආත්ම හතකට පෙර පිරිමියෙක් අවසානේ දැන් නතර වුණේ, ඇවිල්ලා නිරේ ගියා, තිරිසං ආත්ම තුනක් ලැබුවා, මනුස්ස ලෝකෙට ආව නපුරුෂකේ, ඊළඟට ඉපදුනා කාන්තාවක්, දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඒ කාලේ දෙමව්පියෝ හරීම දුප්පත් අසරණයි, ජීවත් වෙන්න විදිහක් නැතුව 17 ණය වෙලා, ණය ගෙවා ගන්න මුදල් නැතුව ණයකාරයෝ ඇවිල්ලා ණය හිලව්වට අර දුව ඇදගෙන ගියා. බලා ණය ගෙවපල්ලා, නැත්නම් මේ ළමයා හරි වැඩකාරකමට අපිට දීපල්ලා කියලා අනේ අර දුවව ඇදගෙන ගිහිල්ලා ගගහ වැඩගත්ත වැඩකාරියක් වගේ ජීවිත කාලෙම බැල මෙහෙවරකම් කරලා දුක් විඳලා පීඩන විඳලා ඔවුන්ගෙන් වද හිංසා විඳලා ඒ ජීවිතේ ඒ කර්ම විපාකෙ ගෙවලා මැරිලා ඊළඟට ඉපදුනා කාන්තාවක්. හැබැයි බොහෝම ධනවත් පවුලක බොහොම ලස්සන දරුවෙක්. ඒ තමයි ඉසිදාසිගේ ආත්මේ. ආත්ම හතක් අර විදිහට ගෙවලා හත්වෙනියට ඉපදිච්ච ආත්මේ තමයි ඉසිදාසි. බොහොම ධනවත්, බොහොම ලස්සනයි. හැබැයි විවාහයක් හරියන්නේ නැහැ. කොච්චර ආදරෙන් සාමියාට සැලකුවත් ඒ විවාහේ කඩාකප්පල් වෙනවා. එතකොට අපිට පේනවා සසරේ කර්ම විපාක තමන්ගේ පසුපසේන ආකාරය. මේ දේශනා හොඳට විමසලා බලන්න. සමහර වෙලාවට තමන්ගේ මේ රාගයේ බලවත් වීම තුළ සාමාන්‍ය කෙලෙස් බලවත් වෙනකොට මිනිස්සුන්ගේ නුවණ යටපත් වෙනවා. ඒ වෙලාවට මොකක් වෙයිද? එතනින් පස්සේ මොකක් වෙයිද? මට හිරේ යන්න වෙයිද? ගුටි කන්න වෙයිද? ගුටි කාලා මැරෙන්න වෙයිද? ඒ ඔක්කොම මිනිස් ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා සමහරලාවට කෙලෙස් බලවත් වුණාට පස්සේ අනතුර දැක දැක ඕනම අපරාධයකට මිනිස්සු පෙළඹෙනවා. දැන් බලන්න, සමහරලාවට පුංචි දරුවෝ කෙලෙසලා ඒ දරුවන්ව අවසානයේ මරණ මට්ටමට පත් වෙනවා. තමන් දන්නවා මේ සිදුවීමේ හැමදාම හැංගිලා ඉන්න බෑ. ඔබ බලන්න, ඔය ඕනම අපරාධයක්
ඒව ස්වභාව ධර්මෙන් ටික කාලයක් යනකොට අහුවෙනවා එළිවෙනවා. ටික දවස් ඒ හැංගිලා ඉන්න කාලේ මොන විඳවනවද කියලා බලන්න. රෑතිස්සේ නිින්ද යන්නේ නැ. අර පුංචි මොහොතක ඇතිවෙච්ච රාගය මත, ඒ මොහොතේ නුවණ කල්පනා කරගන්න බැරිවීමේ විපාකය මත මුළු ජීවිත කාලෙම දවල් රෑ පිච්චෙනවා. වෙවුලනවා, රෑට නිින්ද යන්නේ. සමහරට වාහනයක් එනවා, ඇහෙනකොට හිතෙනවා මාව අහුවෙලා පොලිසිය මාව අල්ලන්න එන්නේ. දුවනෝ රෑතිස්සේ වෙවුලනෝ. ඒ බයටම ඊළඟට මත්පැන් බිබී හැංගි හැංගි ජීවත් වෙන. ඔහොම ඉඳලා ඉඳලා කොහෙන් හරි මේක එළි වෙනවා. මේ පුද්ගලයා සමාජෙත් දැක්කාම හිතෙනවා, දැක්ක ගම මිනිස්සු දන්නවා මේ නම් මොකක් හරි හොරකමක් කරලා අපරාධයක් කරලා හැංගි හැංගි ඉන්න එකෙක් කියලා. දැක්ක ගමන් මිනිස්සුන්ට අහුවෙනවා මොන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරලා. ඔහුගේ මුළු ජීවිත කාලෙම අවසානයි. ඒ වගේ මොකද අපි දන්නවා, අපි ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. නොයෙක් අපරාධ කරපු මිනිස්සු ජීවිතවල නොයෙක් වැරදි මත දඬුවම් විඳින අය අපි බණ කියලා වැඩසටහන් කරලා, ඒ බන්ධනාගාරවල අපි කරපු වැඩසටහන් එක්ක සමහරු අපි වැඩසටහන් ඉවරුණාට පස්සේ ඇවිල්ලා අඬලා පාපොච්චාරණය කරලා, අනේ හාමුදුරුවනේ මට වැරදුනා කියලා තමන්ගේ ජීවිතේ වෙච්ච වැරදි කිය කියා අඬනවා. සමහර ජීවිත, තරුණ ජීවිත, ජීවිතේ තව එහෙමමයි. අවුරුදු 18, 19, 20 වෙනකොට රාගය නිසා, කෙලෙස් නිසා ජීවිතේ විනාශ කරගෙන මුළු ජීවිත කාලෙම එක්ක එල්ලුම් ගහට්නිය වෙලා, එක්ක ජීවිතාන්තය දක්වා හිරේ ගිහලා, එක්ක අවුරුදු 30ක් 40ක් ආයිතින් එළියට එන දවසට මුළු ජීවිතේම ඉවරයි, මුළු ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා පින්වතුනි, මේ කෙලෙස් කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ජීවිතෙත් අනතුරක්, සංසාරයටත් අනතුරක්. කල්ප ගණන් විපාක ලැබෙන, සසරේ කල්ප ගණන් ගෙව ගෙවා යන සිද්ධ වෙන මහා භයානක කකුසලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට අපිට අද ඉතාම වැදගත් මේ දේ විස්තරත් එක්ක, පංචශීලයේ තුල හරියටම වැරදි කාම සේවනය කියන්නේ මොකක්ද, කොහොමද මේ වැරදි කාම සේවනය බිඳෙන්නේ, විවාහ වෙන්න කලින් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන ශික්ෂාපදයක්ද, ඊළඟට බ්‍රහ්මචාරී සීලය කියන්නේ මොකක්ද පැහැදිලිව අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, විවාහ වෙන්න පෙර තරුණ පුතෙක්, තරුණ දුවක් ආරක්ෂා කළ යුත්තේ කුමර බඹසර, කුමරි බඹසර, අන්න එහෙමයි සඳහන් වෙන්නේ. තරුණ දරුවෙක් විවාහ වෙනකල් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ඒක තමයි ඔබට තියෙන එකම ආවරණය, ඔබට තියෙන එකම ශක්තිය, ඔබේ ජීවිතයේ වටිනාම දේ, ගුණය. අන්න ඒ නිසා ජීවිතේ තමන් විවාහ වෙනකම් ආදරේ කරන්න පුළුවන්. තරුණ කාලේ, පාසල් යන කාලේ වෙන්න පුළුවන්, ඉගෙන ගන්න කාලේ, විශ්වවිද්‍යාල කාලේ වෙන්න පුළුවන්, කෙනෙකුට ආදරේ ඇති වෙනවා, මනුස්ස හැඟීම්නේ. ඒක තමයි සාමාන්‍ය මනුස්සයෙක්ගේ ස්වභාවය. තරුණ තරුණියන් අතර ආදරය ඇති වෙනවා, හිතවත්කම් ඇති වෙනවා, ආදරය කරනවා, තරහ වෙනවා, ආයාලු වෙනවා. ඒ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඔබ පිරිමි දරුවෙක් නම් ඔබ ජීවිතයේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න, මම විවාහ වෙනකම් කවදාවත් මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා, විවාහ වෙන තෙක් මම බඹසර බිඳගන්නේ නැහැ. මං ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, විවාහ වෙන්න ඉන්න කෙනා වෙන්න පුළුවන්. හැබැයි කවමදාවත් මං විවාහ වෙනකම් මං වැරදි ජීවිතයක් ගත කරන්නේ නැහැ. මං ඒ කෙනාගේ ජීවිතේට අනතුරක් කරන්නේ නැහැ. මං ඒ කෙනාත් එක්ක කවමදාවත් විවාහ වෙනකම් මං එවැනි රාගික හැසිරීමක් යෙදෙන්නේ නැහැ කියලා තමන් දැඩි අදිෂ්ඨානෙන් තරුණෙක් නම් කුමර බඹසර ආරක්ෂා කරන. තරුණියක් දැඩි ලෙස අදිෂ්ඨාන කරගන්නවා, මං විවාහ වෙන තෙක්, විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියෙක් මොල යන්නේ. හැබැයි විවාහ වෙන තෙක් කොච්චර පෙම්වතුන් හිටියත්, ආදරය කරත්, ලියුන් ලිව්වත්, හමු වුණත්, කතා කරත්, ඒව ජීවිතවල සාමාන්‍ය දේවල්. හැබැයි තමන් සිල්වත් ජීවිතයක් ගත කරනවා. කොයිම විදිහකින්වත් තමන් තමන්ගේ ආරක්ෂාව නැති කරගන්නේ නැතුව, අනාරක්ෂිත නොවි, තමන් බොහොම බුද්ධිමත් ආදරය කරන කාලේ පවා තමන්ගේ ආරක්ෂාව ගැන හැම වෙලාවෙම හිතනවා. තමන් තනි වෙන්න යන්නේ නැහැ. තමන්ගේ පෙම්වතා එක්කවත් හුදකලා වෙන්න, තනි වෙන්න, තමන්ට අනතුරක් වෙන තැනක හැසිරෙන්න තමන් යන්නේ. හැම වෙලේම ආරක්ෂා වෙලා විවාහ වෙන තෙක්
මම කුමරි බඹසාර ආරක්ෂා කරනවා කියලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. විවාහ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙන්න එපා කියලා කොහෙවත් නැහැ. ගිහි ශ්‍රාවකයාට ඔහු කාමභෝගී ජීවිත ගත කරන්න ගිහි ශ්‍රාවකයා. හැබැයි ආදීනව දස්සාවිනු. ආදීනව දකිමින් ගිහි ජීවිත ගත කරනවා. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙකුට කාමභෝගී ජීවිත ගත කරන්න එපා කියලාවත් විවාහ ජීවිත ආදරය කරන්න එපා කියලාවත් බොහොම සතුටින් එකට විවාහ වෙච්ච යුවලක් ජීවත් වෙන්න එපා කියලාවත් හම්බ කරන්න එපා කියලාවත් සැප සම්පත් විඳින්න එපා කියලාවත් නැහැ. ඒ නිසා මේ ධර්මයේ පටල ගන්න එපා. ගිහි ශ්‍රාවකයෙකුට ඕන තරම් හම්බ කරන්න පුළුවන්. ඔබට කෝටි ප්‍රකෝටි බිලියන පතියෙක් වෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය කොහෙවත් හම්බ කරන්න එපා කියලා නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා අධර්මිෂ්ඨව ආජීවයේ අපිරිසිදු විදිහට පගා ගන්න එපා. මස් පිණිස සතුන් ඇති කිරීම ඒ වගේ ව්‍යාපාර කරන්න එපා. අවියාවිද වෙළඳාම් කරන්න එපා. මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්න එපා. වහල් වෙළඳාම් වල යෙදෙන්න එපා. ඔන්න වසවිස වෙළඳාම් කරන්න එපා. ඒවා විතරයි බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළඳාම් හැටියට පෙන්වලා දුන්. ඒ කියන්නේ තමන්ටත් අන් අයටත් හානියක් සිද්ධ වෙන. සමාජ විනාශ වෙන විදිහේ, හිංසනකාරී විදිහේ එවැනි දේවල් වලින් හම්බ කරන්න එපා. ධාර්මිෂ්ඨව වෙළඳාමක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔබ කරන රැකියාව ඔබේ ව්‍යාපාරයේ ධර්මානුකූලව ධාර්මිෂ්ඨව ඔබට කෝටි ප්‍රකෝටි බිලියන පතියෙක් වෙන්න පුළුවන්. ඔබට ලෝකෙම ධනවතෙක් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් එපා කියලා නැහැ කොහෙවත්. ඕන තරම් හම්බ කරන්න. අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපතියෙක් වෙච්ච නිසා තමයි 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදන්න පුළුවන් වුණේ. ඔබ හිතන්න 18 කෝටියක් කහවණු අතුරලා ඉඩම ගත්තා. අජ්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයාට අයිති ඉඩම මං කොහොම හරි මේ ඉඩම ගන්නවා කියලා තමන්ට ඇති වෙච්ච හැඟීම ශාසනය වෙනුවෙන් මං බුදුහාමුදුරන්ට ආරාමයක් කළා පූජා කරනවා. 18 කෝටියක් කහවණු ඇතිරුවා ඉඩමේ. ඊළඟට තවත් 18 කෝටියක් අංග සම්පූර්ණ ආරාමයක් හැදුවා. බුදුහාමුදුරන්ට වැඩ ඉන්න හදපු කුටිය වහල 7ක් ඒ කාලේ තිබ්බ ඉහළම තාක්ෂණය. සඳුන් ලීයෙන් තමයි වහල හැදුවේ. ඒ තමයි හුලං හමාගෙන එනකොට හැම දිසාවෙම මේ හුලං කුටිය ඇතුළට එනකොට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය සඳුන් සුවඳින් පිරීලා යනවා. මේ බුදුහාමුදුරුවෝ කියලා හැදෙවුවා නෙමෙයි, සිටුතුමාගේ ආසාව. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම මෙහෙම කුටියක් හදනවා. දානශාලාව, දමසභා මණ්ඩපේ, රහතන් වහන්සේලාට වෙන වෙනම කුටි, සක්මන් මළු, අංග සම්පූර්ණ ආරාමයක් 18 කෝටියක් වියදම් කරා. මේ ආරාමේ සංඝ සතු කළ පූජා කරන දවසේ තවත් 18 කෝටියක් වියදම් කරා උත්සවයට. නගරෙම සැරසුවා. එන පාරවල් සරසලා සුදුවැලි අතුරලා බුදුහාඳුරු වඩින මාර්ගයේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ආරාමේ පිළිගන්න වඩිනකොට ඒ මග දෙපස සරසලා හැම නගරෙම තුම්මං හන්දි, හතරමං හන්දි ළඟ දන් සැල්ලෙදුවා. ලක්ෂ ගණන් වියදම් කරලා, කෝටි ගණන් වියදම් කරලා දුගී මගී යාචකයන්ට එදා දවසම මුළු නගරවාසීන්ටම නොමිලේ කෑම බීම ආහාර පාන දන් දුන්නා. ඒ නිසායි අනාථ පිණ්ඩික කියන්නේ ඇත්ත නම සුදත්ත. ඕකේ නම සුදත්ත සිටුවරයා. නමුත් සමාජෙම මිනිස්සු කියන්න ගත්තා අනාථ පිණ්ඩික, අනාථයන්ට උදව් කරන දන් දෙන කෙනා. එතකොට බලන්න 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හැදුවේ සල්ලි තිබ්බ නිසානේ. එච්චර වියදම් කළ ජේතවනේ හදලා බුදුරජාණන් වහන්සේ වඩම්මලා ඒ ආරාමේ බුදුහාමුදුරන්ට පූජා කරා. රන් කෙණ්ඩියකින් පැන්වක් කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ඒ ආරාමේ ගොඩනැගිලි සියල්ල සංඝ සතු කළ ශාසනයට පූජා කරා. ඒකේ ප්‍රතිඵලේ කී දෙනෙක් නෙළුවද? ඒ නගරේ හිටපු බුදුහාමුදුරන්ගේ ජීවිතයේ බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටි අවුරුදු 45න් වස් කාල 19ක් වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාම.
මුළු ත්‍රිපිටකයේ සඳහන් දේශනාවලින් සූත්‍ර දේශනාවලින් වැඩිම ප්‍රමාණයක් ජේතවන පිම්බිමේ දේශනා කරපු දේශනා විනේ දේශනාත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සැවැත් නුවර ජනතාව අතරින් කෝටි ගාණක් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න එක පුද්ගලයෙක් නිසා ඔහුගේ ධනය වියදම් කළ ආරාමයක් හදලා ශාසනයට පූජා කිරීමේ පින කෝටි ගාණක් මිනිස්සුන්ට ධර්මාවබෝධි ලබලා දෙන්න ඒ මාර්ගය පෑදුනා. ඒ නිසා මේ ශාසනය තුළ මතක තියාගන්න හම්බ කරන්න එපා කියලා නේ ධාර්මිෂ්ඨව හම්බ කරන්න. ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතේ ලස්සනට ඇඳලා පැළඳලා ජීවත් වෙන. හැබැයි කෙනෙක්ගේ රාගය උපදින විදිහට මිනිස්සු නොමග යන විදිහට තව කෙනෙක් කෙලෙස් අවුස්සන විදිහට අඳින්න පළඳින්න එපා. ඔබේ ඇඳුම පවා ඔබ හිතන්න මගේ ඇඳුමෙන්වත් තව කෙනෙකුට රාග සහිත සිතක් ඇති නොවේවා. මගේ හැසිරීමක් තුළ, මගේ වචනයක් තුළ, මගේ ක්‍රියාවක් තුළ අන් අයගේ හිත්වල රාගය ඇති නොවේවා. එවැනි මොකද මේ කෙනෙක් නොමග යන්න එක විශාල අකුසලයක් මිනිස්සු අවුස්සනවා සමාජෙ නොමග යවනවා කියන. ඒ නිසා ඔබ ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න. ඔබ මොන විදිහේ පාට මොන වගේ ලස්සනට ඇඳත් කොච්චර ආභරණ විසාකාව පළඳගෙන හිටියේ නව කෝටික පළඳනා. එතකොට කෝටි ගාණක් වටින මේල පළඳනාවක් පළඳගෙන හිටියේ විසාකාව. ඒ කියන්නේ බුදුහාමුදුරු කොහෙවත් විසාකාව සෝවාන් වෙච්ච කෙනෙක් නේ. ඔබ අහලා ඇති විසාකාව පුංචි වයසේම සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වුණා. විවාහ ජීවිතයේ තුල දරුවෝ 20 දෙනෙක් ලැබුණා කියලා. මොකද ඒ කාලේ ආවිෂත් වැඩි. විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණා. තරුණ පෙනුම පංච කල්යාණීය වයසට යනකන් විසාකාව තුල පෙනුණා කියනවා. එතකොට විසාකාවගේ ජීවිතේ විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක් හැදුනා. ඒ දරුවෝ හොඳට හදා වඩා ගත්තා. බොහොම ලස්සනට ඇඳලා පැළඳලා හන්රිදී පොරවගෙන කාටවත් නැති කෝටි ගණනක් පළඳනාවක් පළඳගෙන ජීවත් වුණා. ඒ නිසා මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුල මොකද සමහරු මේ ධර්මයේ අල්ලන්නෙම වැරදි පැත්තේ. ඔවුන් හිතාගෙන ඉන්නේ ආ බනහනවන එයා නිකන් ඔහි වැරහැලිය ඇඳගෙන ලස්සනට අඳින්නේ පළඳින්න නැතුව කරාම දාන්නේ ඔක්කොම ගලෝලා චේන් ගලෝලා ඔක්කොම පැත්තක තියලා නිකන් මේ ඔක්කොම අනිත්‍යයි කියලා හෙන ගැහුවා වගේ ඔය බලාගත්තුවත් බලාගෙන නිකන් කල්පනා කර කර ඉන්නවා. වැඩක් නැහැ. අනිත්‍යයි. ඔය එකක්වත් වැඩක් නැහැ. මේ බුද්ධ ශාසනය අවබෝධය නෙමෙයි. ඒ හිතෙන් මවාගත්ත කලකිරීමක් තුල ධර්මයේ පටල ගත්ත අය. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් ජීවත් වෙන එකයි. දැන් බුදුහා දැන් ඔබ හිතන්න බිම්බිසාර රජුරෝ සෝවාන් වුණා. සෝවාන් වෙලා වැඩක් නැහැ මේ මාලිගාව මේ ඔක්කොම අනිත්‍යයි කියලා එළියට ගිහිලා ගහක් යට ඉඳගත්තේ නැහැ. ධාර්මිෂ්ඨව රජකම් කරා. බිම්බිසාර රජුරෝ ධාර්මිෂ්ඨව රාජ්‍ය පාලනය කරා. සෝවාන් වෙලා රටක් පාලනය කරනවා කියන්නේ ලේසි දෙයක්ද? රජකම් කරන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ වැදගත්ම දේ අවබෝධයෙන් බුදුහාඳුරෝ පන්සිල් රකින්න කෙනාට නටන්න සින්දු කියන්න නච්ච ගීත වාදිත වාදනය කරන් ගායනා කරන් මාලා ගන්ධ විලේපන සුවඳ ගල්වන් ඔබ සෙන් පවුඩර් ගෑවා කියලා තියෙන මොන ආලේපන මොන මේකප් දාගෙන හිටියත් ගිහි ශ්‍රාවකයෙකුට පන්සිල් රකින්න කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නැහැ. එක කොහෙව බුදුහාඳුර එපා කියලා නෑ. ඔබ රන් රිදී මුතුපැණි පරිහරණය කරනවා. ඔබ රත්තරංගාගෙන ගෙදරක ජීවත් වුණත් ඔබ මොන තරම් ලස්සනට හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බුදුහාඳුර පෙන්නනවා මගේ ශ්‍රාවකයන් ආදීනව දස්සාවිනෝ. ඒ තමන්ගේ පිනට ලැබෙන සැප සම්පත් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දකිමින් වාසය කරනවා. මාලිගාවේ හිටියත් එයා හිතනවා මේවා අනිත්‍යයි. යම් දවසක මට මේ සියල් අතහැරලා යන්න වෙනවා. එයා ඒක බදාගෙන මම මේක දාලා යන්නේ නැහැ කියලා අල්ලගෙන ජීවත් වෙන්නේ නැහැ. එයා දන්නවා මේ සියල් අනිත්‍යයි. මේ සියල්ල මට යම් දවසක අතහැරලා යන්න දවසක් එනවා. අවබෝධයෙන් කාමයන් පරිහරණය කරනවා. එයා මොනතරම් ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳත් මොනතරම් ආභරණ පැළඳියත් කොච්චර ලස්සනට ජීවත් වුණත් හැම වෙලෙම හිතනවා මේ සියල් අනිත්‍යයි. ධර්මයෙන් මෙනෙහි කරමින් අනිත් ලෝකෙ මිනිස්සුන්ට වඩා සතුටෙන් ජීවත් වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තයි. ධර්මය වටහා ගත්තයි. ඇයි යා දන්නවා මේ සියල් අනිත්‍යයි.
අනිත්‍යද අනිත්‍ය වෙලා යනකට ඕක තමයි ලෝකෙ ස්වභාවය කියලා සතුටින් හිත හදාගෙන අනිත් අය අඩනකොට අඩන්න නැතුව ඉන්න පුළුවන්. දුක්දේ දුකට පත්වෙනකොට එයා දන්නවා මේක තමයි ලෝකෙ ස්වභාවය. ඒ නිසා අඬලා වැඩක් නැහැ, දුක් වෙලා වැඩක් නැහැ. එයා අවබෝධයෙන් ජීවත් වෙනවා. ඊළඟට පින්වතුනි, විවාහ වුණාට පස්සේ අපි කතා කරේ වැරදි කාම සේවනයෙන් වැළකීම පිළිබඳ. විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමී තමන්ගේ බිරිඳ, බිරිඳකට තමන්ගේ ස්වාමියා. ඔවුන්ට තමන්ගේ කාමභෝගී ජීවිතය තුළ විවාහ වෙනවා, ඔවුන් රාගික ජීවිත ගත කරනවා, දරුවෝ ලැබෙනවා, දරුවෝ හදා වඩා ගන්නවා. ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් සතුටෙන් ජීවත් වෙනවා. හැබැයි පොය දවස්වලට බුදුහාමුදුරුවෝ විශේෂයෙන් පෙන්වලා දෙනවා, ගිහි ජීවිත ගත කරන මගේ ශ්‍රාවකයන්, සිල්වත් ශ්‍රාවකයන් පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිත ගත කරන. අන්න පෝය දවසට උපෝසතය ආරක්ෂා කරනවා කියන්නේ විවාහක ස්වාමියා බිරිඳ වේවා, එදාට දෙන්නම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන. පුරුදු වෙනවා. හැමදාම එකට ජීවත් වුණත් විවාහ වෙච්ච දවසට දෙන්න බ්‍රහ්මචාරීව බොහොම සිල්වත්ව ඒ උතුම් සීලය එදාට ආරක්ෂා කරනවා. සමහර අය සතර පෝයෙටම මාසෙකට දින 4ක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහ වුණා. ඒ විදිහට තමයි ජීවිතේ ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතේ සකස් කරගන්න. හැබැයි විවාහක ස්වාමී කිසිම විදිහකට තමන්ගේ බිරිඳෙක් මෝල අනාචාරේ වෙනත් කාන්තාවරු පසුපස දුවන්නේ. විවාහක බිරිඳක් තමන්ගේ ස්වාමියා ඉක්මවල වෙනත් පුරුෂයන් කරා, වෙනත් ස්වාමිවරු කරා රාගිකව පහස හොයාගෙන දුවන්නේ. එහෙම යනවනම් අන්න යා වැරදි කාම සේවනයේ දෙන සල්ලාල ජීවිතයක් ගත කරන අර ඉසිදාසිට වගේ සංසාරයේ කර්ම විපාක ගෙවාගෙන යන තරම් භයානක කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි, රාගය කියන්නේ ගින්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රාගේ තරම් ගින්නක් ලෝකේ නෑ කියලා. දැවෙනවා, පිච්චෙනවා මිනිස්සු මේ රාගෙන් ගිනි ගත්තට පස්සේ. හිත ඇතුලෙන් ගිනි ගන්නවා, වෙවුලනවා. කොච්චර මිනිස්සු රාග ගින්නෙන් දැවෙනවද? ඒවා සංසාරේ මිනිස්සු අතර වුණත් මෙහෙමයි. උපදිනකොටම සමහර ඒවා ඒ අයගේ ජීවිතවල බුදුහාඳුරු පෙන්වන මහණෙනි, මේ ලෝකේ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා, උපතින්ම කෙලෙස් අඩු අය ඉන්නවා. ඒව සමහරවිට සංසාරයෙන් ගේන දේවල්. පෙර සසරේ භාවනා කරලා හොඳට ගුණධර්ම පුරලා සිල්වත් ජීවිත ගත කරලා පෙර අසුභ භාවනාව, පිළිකුල් භාවනාව, ධාතු මනසිකාර භාවනාව වගේ කය ගැන අවබෝධය ඇතිවන භාවනා වඩලා සංසාර පුරුදු තියෙන අය උපෝපං ආත්ම භාවවල බොහොම දමණී වෙච්ච කෙලෙස් ඇති අය හැටියට, හොඳ හිත දියුණු පුද්ගලයෝ හැටියට සසරේ උපදින ඒ අයට තමන්ගේ ක්ලේශ ධර්මයන් පාලනය කරගන්න පුළුවන්. ඕනම අවස්ථාවක තමන් හොඳ සිල්වත්, කාටවත් නොමග යවන්න බෑ, මොන උපක්‍රමයේදවත් ඔවුන් අල්ලගන්න බෑ, ඔවුන් සිල්වත් ජීවිත ගත කරනවා. හැබැයි සමහර අය ඉන්නවා සසරේ රාග චරිත, රාගයේ බලවත්. ඒ බලවත් එන්නේ සංසාරේ රාගය යටපත් කරන්න උත්සාහරගෙන නෑ, පෙර සසරේ පවා රාග සහිත ජීවිත ගත කරපු ඒ රාගයට නැඹුරු වෙච්ච අය. සමහරවිට ඒවැය කර්ම අපායේ ගිඳලා, දුක් විඳලා, තිරිසන් ලෝකවල වැටිලා, දුක් විඳලා ආයි කොහේ අර කර්ම ගෙවලා උඩට එනවා මනුස්ස ලෝකෙට. ඒ එන්නේ රාග චරිතයක් හැටියට උපදින්නේ. ඒ ජීවිතේම රාගය නිසාම තමන් දැවෙනවා, සමාජය තුළ නින්දා පහස විඳිනවා, සමාජයෙන් පීඩණයට පත් වෙනවා, තමන් ඉන්නේ විශාල ලැජ්ජාවකින්, තමන්ට පාරි බැහැලා යන්න බෑ, මිනිස්සු ගරහනවා, සල්ලාලය කීකි මිනිස්සු ගරහනවා. ඒ වගේ සමාජ විශාල පීඩනයක් දුකක් විඳිනවා තමන්ගේ ක්ලේශ ධර්මයන් නිසා, තමන්ගේ ගෙව ගෙවා විඳෝ විඳෝ යනවා. ඒ නිසා පින්වතුනේ බුදුහාඳුරු පෙන්නවා කෙනෙකුට මතක තියාගන්න, මේ භාවනා කරපු පමණින් රාගෙ නැති වෙනව නෙමෙයි, රාගේ නැති වෙන්නේ අනාගාමි වෙනකොට. අපේ කාමරාග පටිග කියලා කියන්නේ එක සංයෝජනයක්. ජීවිතයත් එක්ක බැඳිච්ච ක්ලේශ ධර්මයන් හැටියට, අනුසේ ධර්ම, ආශ්‍රව ධර්ම හැටියට පිහිටපු දෙයක්. කෙනෙක් දවසක් අසුභ භාවනාව කරා කියලා, දවසක් දෙකක් පිළිකුල් භාවනාව කරා කියලා පහෝදා ඉඳන් කෙලෙස් නැති වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කාටවත්.
පිංගතුනි අසුභ භාවනාව කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන අර ඇවිස්සිච්ච හිත තමන්ට පාලනය කරගන්න බැරුව දැවෙන කෙලෙස් සහිත හිත පාලනයකට ලක් වෙනවා. ඒක හරියට බුදුහාඳුරු පෙන්වුවා ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ. ඔබ දන්නවා ගිනි ගොඩක් ගින්දරකට කවුරු හරි කුකුල් පිහාටක් ලං කරලා අල්ල. ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවොත් වෙන්නේ ඒ කුකුල් පිහාට ඇකිලෙනවා, ඇකිලිලා එනවා. අන්න ඒ වගේ තමයි අසුබේ වඩනකොට, පිළිකුල වඩනකොට රාග සිත තමා තුළ ඇකිලිලා යනවා කියන යටපත් වෙනවා, නැති වෙනවා නෙමෙයි. අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණයෙන්ම රාග සහිත සිත ආශ්‍රවයත් එක්කම කාමරාග පටික සංයෝජන තමා තුළින් ප්‍රහාණය වෙලා යන. හැබැයි ඔබට ජීවිතයේ තුළ ඔබේ කෙලෙස් යටපත් කරගන්න අවශ්‍ය නම්, මොකද අපි මේ දේශනාව විශේෂයෙන් මේ මාතෘකාව අද දේශනාවට ඇතුල් කරේ, බොහෝ දෙනෙක් අපි දැක්ක අපේ අන්තර්ජාලයෙන්, Facebook අඩවියෙන් අපේ ධර්ම දේශනා ගොඩාක් තරුණ පිරිස, ඊළඟට YouTube නාලිකාව ඔස්සේ අපි දේශනාවන් ලෝකයට ධර්ම ප්‍රචාරය කරනකොට ඒ කමෙන්ට් වල අපි දැක්කා, අනේ හාමුදුරනේ රාගය යටපත් කරගන්නේ කොහොමද, ධර්මානුකූලව අපිට උපදේශක් දෙන්න, අපිට කියලා දෙන්න, කොහොමද අපි මේ පාලනය කරගන්නේ, මොකද මේ අපි ජීවත් වෙන්නේ කෙලෙස් වැඩි කාලෙක. අතීතේ වගේ නෙමේ දැන් එන්න එන්න මිනිස්සුන්ගේ ආවිස පිරිහෙනකොට අවුරුදු 100න් පහලට ලෝකයේ කෙලෙස් ආවිස පිරිහෙනකොට බලවත් අකුසල් තුනක් ලෝකෙ වැඩෙන. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මතක තියාගන්න දීර්ඝ ආවිස ඇති කාලවල කෙලෙස් අඩුයි. මිනිස්සුන්ගේ ආවිස පිරිහෙන්න පිරිහෙන්න කෙලෙස් වැඩි. කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න ඊළඟ ප්‍රතිඵලය තවත් වේගෙන් ආවිස පිරිහෙනවා. අධර්ම රාගය, මිනිස්සුන්ගේ රාගය විකෘති රාගයක් ඇති වෙනවා. බලන්න මිනිස්සු සත්තු වගේ මලකුණක් හරි කමක් නැහැ. මලමිනියෙක් සමහරලාවට ඔබ සමාජයේ දිහා හොයලා බලන සමහර මේ මාධ්‍යින් කියන්න බෑ සමහර සිදුවි. ඔබ බලන්න බනට සමාන පත්‍ර කියවනකොට සමහර සිදුවීම් වල අපිට බනට කියන්න බැරි සමහර දේවල්. සමහර ලාවට මැරිලා මෝචරියේ තියෙන මලකුණු, ඒව මලකුණුත් එක්ක විකෘති ජීවිත ගත කරන කෙලෙස් ඇවිස්සිච්ච මිනිස්සු සමාජයේ ඉන්නවා. ඊළඟට මල්ශාලාවට මිනිය ගෙනාවට පස්සේ එම්බාම් කරලා මිනි පෙට්ටියට සරසන්න ඒ ටිකට ඇවිල්ලා මල්ශාලාව එම්බාම් කරන මිනිහට කීයක් හරි දීලා අනේ මට ටික වෙලාවක් දෙන්න කියලා අර මල මිනිහෙක්ව විකෘති ජීවිත ගත කරලා යන පුද්ගලයෝ ගැන සමාජයේ තියෙනවා. ඔබට සමාජට පුදුම වෙයි මේ සිදුවේ. අද සමාජයේ මහ විකෘති ලෝකයක්. විකෘති රාගයෙන්, විකෘති ද්වේෂයෙන් මිනිස්සු සත්තුන්ට අන්තයි. බුදුහාමුදුරු පෙන්වුවා මිනිස් ආවිස අවුරුදු 100න් පහලට එනකොට අධර්ම රාගය බලවත් වෙනවා. විෂම ලෝභය බලවත් වෙනවා. මිත්‍යා ධර්මයේ බලවත්. මිත්‍යා ධර්මයේ විස්තර කරලා තියෙන්නේ පිරිමින් ගැන විකෘති රාගයකින් ඇදිලා යනවා. කාන්තාව කාන්තාවන් එක්ක විකෘති විදිහට ඇදිලා යනවා. ලෝක සම්මතයේ තමයි පිරිමියේ කාන්තාවකට ඇදිලා, ඒක සාමාන්‍ය දෙයක්. කාන්තාවක් පිරිමියෙක් ගැන ඇදී යෑම එක සාමාන්‍ය දෙයක්. විකෘතිය තමයි පිරිමියෙක් පිරිමියෙකුටත් කාන්තාව කාන්තාවකටත් විකෘති විදිහට ඇදිලා යන. ඒක ඒ විකෘතිය බලවත් වෙන්නේ මිනිස් ආවිස පිරිහිලා පිරිහිලා අවුරුදු 100න් පහලට පිරිහෙන තැන කියන. ඊට කලින් යම් යම් තිබුණට ඒක සමාජයේ ඉතා විකෘති සහගත, සමාජයේ ගරහ කරන දෙයක්, ලෝකෙ පිළිකුල් කරන දෙයක්. හැබැයි මිනිස් ආවිස පිරිහිලා පිරිහිලා අවුරුදු 100න් පහලට එනකොට මහණෙනි ලෝකේ පුරාම විකෘති කෙලෙස් තුල මිනිස්සුන්ගේ මනසේ විකෘති රාගයත් එක්ක අධර්ම රාගය පැතිරෙනවා. අද අපිට ලෝකේ සමහර රටවල් විවාහය නීතිගත කරලා තියෙනවා, සමලිංගික විවාහය. එතකොට අපිට පේනවා එවැනි විකෘති දේවල් පිරිමි පිරිමින් එක්ක, කාන්තාව කාන්තාව එක්ක, ඒවා විකෘතිය. කෙලෙස් වල තියෙන ඉතාමත් විකෘතිම තත්ත්වයන් සමාජයේ අවසානයේ අනාගත ලෝකේවා නීතිගත වෙලා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. පිංගතුනි මේ තුලින් ඔබ හිතන්න අපි මොනතරම් විකෘති ලෝකයකද ජීවත් වෙන්නේ. කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙලා බුදුහාඳුරු පෙන්වන මේ ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට
දැන් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 60 70 75 වගේ සාමාන්‍ය ආවිස කපී ඉන්නේ. මේ ආවිස අඩුවෙලා අවුරුදු 10ට ලඟ වෙනකොට චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ තියෙනවා රාගය ඇවිස්සිලා මිනිස්සු එළුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන. මේ මගේ අම්මා නේද? මේ මගේ සහෝදරයා නේද? මේ මගේම දුව නේද? මගේ ඥාතියා නේද කියන සමාජ සම්මත සීමාවල් එදාට නැති වෙනවා කියන. පාරද මිනිස්සු ඉන්න තැනද බස් හෝල්ට් එකද මිනිස්සු බලන් ඉන්නවද නැද්ද හොඳද නැද්ද ඔවා ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සත්තු වගේ විකෘති ජීවිත ගත කරන ලෝකයේ කෙලෙස් වලින් බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්ත වෙනවා කියන අනාගතේ. ඒ තුලම ලෝක විනාශය අන්තක්කල්ප විනාශය මිනිස්සු මෘග සංඥා පහළ වෙලා මෘග සංවර්ෂාව ඇහැලා කෙලෙස් වලින්ම විකෘති වෙලා ලේ පිපාසාවෙන් එකිනෙකා මරාගන්න විකෘතිතාවයක් ඇති වෙනවා කියන. මේ රාගය දැවුනට පස්සේ සමහර චරිත විකෘති චරිත කෙලෙස් වල භයානකක සමහර පුද්ගලයෝ ඉන්නවා විකෘති විදිහට අපචාර කරලා විකෘති විදිහට දූෂණය කරලා ඒ විතරක් නෙමෙයි ඔවුන්ව මරලා ඇඟේ ලේ ගාගෙන මහා විකෘති විදිහට ඔවුන් අවසානයේ විකෘති හිතාගන්න බැරි ජීවිතයක් තිරිසන්නුන්ට අන්තයි. ඒ නිසා මෙවැනි මනුස්ස මනසක් මේ මට්ටමට කෙලෙස් වලින් විකෘති වෙලා යනවා. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න. සිල් රකින්න පුළුවන් තරම් අඬා අඬා හරි සිල් රකින්න. ඒකේ ප්‍රතිපල කොච්චර කෙලෙස් බලවත් වුණත් මොන තරම් රාගයෙන් පීඩාවක් ඇති වුණත් නිතර බුදුගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් ජීවිතේ දිහා බලන්න. බලලා නිති පන්සිල් රකින්න දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න. ඔබට පුළුවන් තරම් පොයේ දවසට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. විවාහ වෙනකන් කුමර බඹසර කුමරි බඹසර ආරක්ෂා කරගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයේ තුල උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණින් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාටමත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ සේවය කරන චන්ද්‍රා පුෂ්පලතා මහත්මියගේ ජනවාරි 29 වෙනි දිනට යෙදෙන 60 වෙනි උපන්දිනය නිමිති කරගෙන. ඉතින් එතුමියට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊශ්‍රායලයේ මැඩම් මෂෝදා මැටිල්ඩා මහත්මියගේ පෙබරවාරි 20 වෙනි දිනට යෙදෙන 100 වෙනි උපන්දිනය නිමිති කරගෙන එතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම ඇමරිකාවේ වාසය කරන පුතණුවන් නිලේෂ් රංග අක්මීමන පුතණුවන්ට ජනවාරි 19 වෙනි දිනට යෙදුණු ජන්මදිනයේ නිමිති කරගෙන පුතණුවන්ට ආශිර්වාද කිරීමත්, ඒ වගේම ඒ පුතණුවන්ගේ දියණියවන ජනවාරි 26 වෙනි දිනට උපන්දිනයේ සැමරු එලා අක්මීමන ඒ දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණක්. ඉතින් එහෙමනම් ඒ උපන්දිනයේ සමරන ඊශ්‍රායලයේ සේවය කරන චන්ද්‍රා පුෂ්පලතා මහත්මිය වගේම ඒ නම් සඳහන් කරපු හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එතුමියගේ පවුලවල සුජීවත්ව ඉන්න දූ දරුවන් ඥාතීන් හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. ඒ හැම දිනාටම මේ ධර්ම දානමේ පින ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මේ පවුලේ પરම්පරාගත මිය පරලොව ගිය ඥාතීන් චන්ද්‍රා පුෂ්පලතා මහත්මියගේ පියාණන් වන SD ජිමෝනිස් ප්‍රනාන්දු පියාණන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේ මෑණියන් වන MD මෛත්‍රී රත්න මහත්මියට පින් අනුමෝදන් කිරීමත්, පරම්පරාගත මිය පරලොව ගිය සියලුම ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු.
බණැසූ ලක්වාසි ලොවාසි ඔබ හැම දෙනාටමත් විශේෂින් ධර්මදේශකයන්න් වහන්සේට මිදුක් නිරෝගී සම්පත්තිය උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාව එවැගේම ධර්ම ශ්‍රවණය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාටම ආශිර්වාද කිරීම මේ පිංගතුන්ගේ අරමුණක්. ඉතින් එහෙමනම් පිංගතුනි ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ ධර්ම දානමේ පින පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.